එක්ක මේ වලහුවට වෙලා ඉඳලා නිලමෙට කරන්න රාජකාරියක් නැති බව අපිට වැටහෙනවා. හෙත් මේ ආගන්තුක වලහුවල ඉන්න අපේ ජීවිතවල ඉරණම් මොකද්ද? ඇත්ත මැණිකලත් ඉංග්‍රීසින්ට අහු වෙලා හිර කඳුර වලින් ආර්යව වගේමයි. අප්පච්චි, අපිට වලව් මාලිගා ධන සම්පත් මේ කිසිම දෙයක් වුවමනා නෑ. ඒත් මිනිස්සු ඇසුරු කරන්න පුළුවන් ඉසව්වකට ගියොත් අපෙනු සේවාවක් වෙයි කියලා හිතෙනවා. එහෙම නැතුව අපේ මේ ජීවිතයේ තියෙන තේරුම මොකද්ද? ඔබලා හැමදෙනාම අපේ සටන් වලට අවශ්‍ය ශක්තිය සපයලා තියෙනවා. හේ වුණත් අප්පච්චි, ඉතිහාසයට එකතු වෙන දේවල් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ නැද්ද? බූට හැවෙන ඉලමේ, ඇල්ලෙ පොළ නිලමේ, හේ විතරක් නෙවෙයි, ජයසුන්දර, මේ හැම කෙනෙක්ම අනපේක්ෂිත විදිහට සතුරන්ට ගොදුරුණා නේද? මගේ ජීවිතේ නැති වෙයි කියන අනතුරු ඇඟවීම නේද සකුන්තලාව කරන්නේ? ඔව්, මගේ ජීවිතේ මේ වෙනතෙක් බේරේ තිබීම විශ්මය ජනකයි. හෙත් යුක්තිය වෙනුවෙන් පෙනී හිටින මිනිහා ලෝක පාලන දෙයියන්ට පේනවාද කියන සැකේ අපිට තියෙන්නේ නිලමේ. මෙතුවක් කල් ඔබල මගේ සටන් වලට සුළු විරෝධයක් පැවි නෑ. අද ඔබල මං ගැන සැකෙන් ඉන්නවා. අපිට අප්පච්චි ගැන සැක නැහැ. හේ වුණත් අප්පච්චිගේ ජීවිතය ගැන අපිට බයයි. මං ආපහු එනවා. මං ආපහු එනවා. සුවපත් වේවා. අපි ඇතුළට යමු. කන්දපොළ නිලමෙත් අද මෙහෙ ඒමට නියමිතයි. එතකොට ඒ නිලමේ, මීගස් කුඹුරේ, කොස්වත් නිලමේ, වැගොඩපොළ සලුවඩන නිලමේ, කෝංගහවිල කෝරාල, අමරමහොට්ටාල, ඔය වගේ නායකයන් 25ක් විතර ඉන්නවා. අපි වෙල්ලස්ස කැරැල්ලේ සිද්ධ වුණු දේ සිදු නොවෙන්න මේ ව්‍යාපාරය කරගෙන යා යුතුයි. එතකොට බෝවන්සේ කියන්නේ වෙල්ලස්සේ කැරැල්ල සම්පූර්ණයෙන්ම වැරදුනා කියලාද?
සියලු දිසාවල කැරලි ඇති වෙද්දී සෙන්කඩගල්ට එක්ව ප්‍රහාරයක් එල්ල කිරීමට තිබුණා. කැරල්ලට කේන්ද්‍රගත අනදීමක් තිබුණේ නැහැ. ඇත්ත. මම ප්‍රාදේශීය සටන්කරුවෙක් ආමුදුරනේ. ඒක මම රාජසිංහගේ කාලේ ඉඳන් කරා. මෙවර සලසුම මාතලින් සෙන්කඩගලින් ඉන්ද්‍රීසින් එකවර ඉවත් කිරීමයි. අපි රජ කෙනෙක් ගැන විශ්වාසය තබනවාද අපි ආමුදුරනේ? ඔව්. අපි රජ කෙනෙකුට අනුගත ජාතියක්. අපිට නාමික වාරි රජ කෙනෙක් නැති වුණොත් කැරලිකාරී දුර්මුඛ වෙනවා. ඔව්. අපිත් මදුරාපුරයේ කෙනෙක් ගැන බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. මට මේ වැටහෙන විදිහට අපි මේ ඉන්නේ සබරගමුවට අයිති ඉසව්වක. මේක කඳවුරක්. අපි දෙන්න මැරුවට කමක් නැහැ. ඒත් මේ දරුවා මොඩරවිල් පරම්පරාව රැකගන්න ඉන්න උරුමකාරයා. මම මෙච්චර කල් කැලෑ වැදිලා ගල් ගුහාවල läගලා හිටියේ මගේ දරුවව ආරක්ෂා කරගන්න. ඒත් මේ මුර්ග මිනිසු දරුවට මොනවා කරයිද දන්නේ නැහැ. මං ඇහැල පොළ වලව හිටපු කාලේ ඒ හිටපු මැණිකලයි කපුවත්ත වලව හිටපු මැණිකලයි ගිනාවේ මේ කඳවුරට වෙන්න ඕනේ. ඊටත් පස්සේ ඉහගම කුමාරි පිටිගල මඩුගල්ලේ කුමාරි අල්ලගෙන ආවා. මුන් ඒ තරම් ස්ත්‍රී ඝාතනයක් කර බව කවුද දන්නේ? මිනිසු දන්නේ ඇහැලේ පොල් කුමාරි හාමි ඝාතනය වුණ එක ගැන විතරයි. අම්මේ දරුවත් අරගෙන මෙතරින් පැනල යන්න අවස්ථාවක් හම්බුණොත් මං යනවා. ඒ වෙලාවට මං වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ සුවපත් වේවා. හාමුදුරුවනේ, අද අපේ බින්තන්නේ රජතුමා කොටබෝව කොටුදොරකඩදී එල්ලා මරණ තීරණය කරලා තිබුණා. ඒත් එක්කම තව භික්ෂුන් වහන්සේ දෙනමකුත් එල්ලා මරණ නියමිතව තිබුණා. ඔව්. ඒ අලුගෝසු වැඩේ කරන්න නැති බවට කිසිම සැකයක් නැහැ. හාමුදුරුවනේ, බූටේ වගේ වීරයෙක් පහළ වෙන්නේ කලාතුරකින්. රජ කාලෙවත් ඔය විදිහට භික්ෂුන් ඝාතනය කරලා නැහැ. ඔය රාජසිංහ භික්ෂුන්ලා දෙතුන් දෙනෙක් ඝාතනය කර හැරෙන්න. බවුන්ඩරි ප්‍රකාශ කරලා තියෙනවා සිංහල කැරල්ලේ මහමොළය භික්ෂුව බව. චීවරය උන්ගේ ආණ්ඩුවට විරුද්ධ කුමන්ත්‍රණයේ සංකේතය බව. ඒ නිසා
පුළුවන් තරම් භික්ෂූන් සිරගත කොට මරා දැමිය යුතු බවට බවුන්ඩරිම් ප්‍රකාශ කරලා තියෙනවා. ආගමේ විරසයකට ගෑනු මිරිසු දහස් ගණන් පුරුස්සා මරපු රටේ උන්නේ බ්‍රවුන් රිග්ලා. මං අද හෙටම සාමනීර දෙනමක් ඔය උමායෝ පන්සලට යවනවා. ගෝපාල නෙමෙයි. ගෝපාල කොහෙද මේ කරක් ගන්නෙ? මේ අපේ නිලමෙත් එක්ක හිටපු කැරලිකාර දෙපළන් නේද? අපි අනාථ වුණා ගෝපාල. අපේ නිලමෙට මොකද වුනේ? ඒ නිලමෙගේ මැණිකේවත් මහබිසෝ බණ්ඩාරවත් ඒ නිලමෙට වුණ දේ දන්නේ නැහැ. ඒ නිලමේ හතුරෙකුට කොටු වුණ වෙලාවේ මං එතන හිටියේ නෑ. ඒත් මේ රණා එතන හිටියා. රණා මොකද උනේ? අන්තිමට උනේ දේ මම දන්නේ නෑ. ඒක ගෝපාලට කියලා වැඩක් නෑ. මට නෙමෙයි. වලව්වට ඇවිත් අපි මැණිකට කියනවා රණා. දැන් ඕවා කියලා පළක් තියෙනවද? නිලමේ නාමෙන් ඇවිත් විස්තර කියනවා රණා. මේ ගමනින් වැඩක් නෑ. සිද්ධ වුණ දේ මට කියන්න බෑ. ඇයි? කැරලිකාර නිලමනාට වුණ දේ නොකියන්න අපතේ පොරොන්දුවක් වුණා. මේක කියන්නේ ඒ නිලමගේ මැණිකට මෑණියන්ට. රණා වරේ Thank you.
ගෙදර. මේ මොහොතදී මෙතනදී ඔබ දකින්න ලැබීම ආශ්චර්යයක්. දරදා හමුදුරන්ගේ ආරක්ෂාවට මම මගේ මොහොට්ටාල කෙනෙක් පත් කරලා යවන්න හදනකොට මම බලාපොරොත්තු නැති විදියට මැක්ඩොනල්ගේ මිනිස්සු මගේ මොහොට්ටාලව මරලා දැම්මා. මම දැන් ප්‍රධාන හටන්කරුවන් නැති කෙනෙක්. ඊට පස්සේ මම හමන්කඩුවට යද්දී මට ආරංචි වෙනවා ඔබතුමා මේ ඉසව් ඉන්න විද්‍ය. දින කීපයකට උඩදී මං ලග්ගලට යන්න මෙතෙන්ට ආවේ. මේ හාඩි මාව ලුහුබඳිනවා. මං උඩ පහර දෙමින් රැඳී සිටිනවා. තම්මා පලා ගියා වෙනවා. ඔබතුමාගේ ආර්යාවයි දරුවයි හතුරන්ට අහුවෙච්ච විත්ති ආරංචි වුණා. ආර්යාවත් දරුවත් සතුරන්ට අසුවිමේ වේදනාව ඔබ මට කලින් අත්විඳ තිබෙනවා කිව්ල ගෙදර. ඒත් අපි කවදාකත් හතුරු කිගොවත් අමු දරුව මැරුවෙන් නෑ මොන්රවිල. උන් පුටෑවෙයි භික්ෂූන් දෙනමුකු එල්ලා මරලා තියෙනවා. පුටෑවි කියන්නේ බින්තන්නේ මගේ දකුණු අත. අපි දෙන්න තමයි මේ හටන පටන් ගත්තේ. කිවුලෙගෙද තමන් කරුවට ගොස් නැවත මා මුණ ගැහෙන්න. පිළිමතලාවේ මඩුගල්ලේ ලක්ගලින් මට හමු වෙවි. හොඳයි මම එන්න. ජීවිත උමතර හේකියොත් හටම්බි මේ දිනන් ඔය හතර දින අල්ලගන්න බැරි වෙයි ඩොලුතුමා. ඇයි අපිව කුදලගෙන ඇවිල්ලා මේ විදිහට හිර කරගෙන ඉන්නේ? කවුද ආරංචිය ගෙනාවේ? ඩොයිලට මොනවද හසුම් පතකින් කියන්න තියෙන්නේ? මගේ දරුවෝ හතර දෙනයි මැනිකේ නිදහස් කරනවා නම් මං බාර වෙනවා. ඇයි මේ නිලමකින් මවටවත් දැනුම් දුන්නේ නැත්තේ?